අම්මා අම්මගේ රෙද්ද. මෙතන මෙහෙන් ඇඟිලි නිකතාල. මෙහෙ නිරෝධානය කරලා. මම 10 දෙනා කතා කරනවා. උයන්නේ මොනවද කියන්නේ? මම කතා කරන්නේ නෙමෙයි. මහත්තයා, මේ අහන්නව ඔබතුමා පිටද පාටියක් ඉඳලා තියෙනවා. මොන පාටිද මහත්තයා? ඒ පාටි දේව. ගුණයයි, දූඩයි, මැක්සයි. අර ජූඩලයි වත්තේ උන් දෙන්නෙක් එක ත්‍රිවිල් එකට වෙලා පොඩි අඩියක් ඇහුවා. අනික මෙමි. ගල් මේ මේ ගල් ගන්න ගිහිල්ලා නෑ තාම. සර්වාංගෙම ගදයි. පාටියක් කෙනෙක් කතා මොකද්ද මහත්තයා වෙලා තියෙන්නේ? මේකනේ මේ ප්‍රියන්ත මහල්පතකම කියන මහත්තයා පසුගියදා සාදයකට සහභාගී වෙලා තියෙනවා. ඒතර එතන ඉඳලා තියෙනවා එල්.එම්. හසන් ගුණසේකර කියලා පුද්ගලයෙක්. එල්.එම්. හසන් ගුණසේකර. පොකට් ගුණයා, පොකට් ගුණයා. ඉතින් මේ ගුණසේකර එදා දවල් එයාගේ ත්‍රිවිල් එක අරන් ගිය පුද්ගලයෙකුට කොරෝනා ආසාදින වර්ග අපි හොයාගෙන තියෙනවා. ඒතර අපි දැන් කරන්නේ ඒ ආසාදිතය ආශ්‍රය කරපු සියලු දෙනා සුවන් නිරෝධානයට ලක් කරන එක. අයියේ, අයියේ ගුණයා අයියේ නාලාවේ. ඌයි අපිරිසුදු වෙන්නේ නැහැ කවදාවත්. ඔය අනේ මේක මම මගුලක් කතා කරේ මහත්තයා. මහතුරෝ ඔක අලෝල යන්න. මම මල්ලිට පැහැදිලි කරන්න. ගුණෝ ස්වයං නිරෝධානය කියන්නේ තමන් තමන්ගේම ගියතුරු වෙලා ඉන්න එකට. ඒකට මොකවත් යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් උඹට තියෙන්නේ උඹ ඉන්න කාමරේට වෙලා දවස් 14ක් පරිස්සමෙන් ඉන්න එක. අර කොටාලු වෙච්ච ගෑනු ළමයි ගියවලතර වෙලා ඉන්නේ. අන්න ඒ වගේ. මම ඔය බුලම විදිහට රණ බොණ්ඩ වෙලා දෙන්නා. අනේ ගොම් අයි. මේක මේ පැපල කියලා හිතුවද ගියතුරු වෙලා ඉන්න කෙනා හනිප්පෙන්නේ? ඔන්න එහෙම නේද සනේ වුණා රජකාරනේ. දැන් කවුද කිව්වේ උඹට ලෙඩක් කියලා? එහෙනම් අර මොකටද එක්ස්ට්‍රා බෝඩ් එකක් ගහන්නේ? ලෙඩක් නැත කිව්වා. පෙදුවේ නෑ. ප්‍රියන්ත උඹ මෙතනට එනවද නැත්නම් මම උඩට එන්නද? නෑ මම උඩට නෙමෙයි. එයා මොකේ මාන්නේ? අපෝ මීටරයක් දුරින් ඉඳනේ කියලා තියෙන්නේ. ඒ රෞදලේ කවිලි මාව සැකයිද? කවන්නේ. මේ අගෙන් කුණාර පහ ගන්න තු මම කියන දේ අහන්න. ප්‍රියද දැන් ඔබ ඉඳපන්. මේ පවුඩර් එක තමයි කොරෝනා වෛරස් එක කියලා. මේක ඇහැට පේන්නේ නැති හින්දා කාටවත් තේරෙන්නේ නැහැ කොහොමද මේක පැතිරෙන්නේ කියලා. ඒක තමයි මේකේ තියෙන අවුල. දැන් උඹ හිතපන් මේ මේසෙ ළඟ කවුරු හරි කොරෝනා වෛරස් එක තියෙන එකේ කහිනවා කියලා. හා? ඔන්න. දැන් මේසෙ හැමතැනම මේ වෛරස් එක වැටෙනවා. දැන් උඹ පොඩි අත තියන්න. ඒ උඹේ අත තියන්න. ආ, දෙපෙන්න උඹ යට. ඔන්න පුතේ දැන් වෛරස් එක ඔබේ අතේ ගෑවෙනවා. අනේ අයියේ මොඩේකයි කලබල වෙන්න එපා. ඕක අතේ ගෑවුණා කියලා ඔබට කිසිම කරදරයක් වෙලා නැහැ. දැන් ඔබ ගිහිල්ලා හොඳට අතවදගනි. ඵලයන් කියන්නේ. ඔහොම නෙමෙයි. අර ටීවී ඇඩ් වල පොඩි ළමයි හොදනවා වගේ හොඳට හොදපන්. අන්නේම මේ පෙන්නම ඔබයාට. දැන් ඔබේ අතේ වෛරස් එක තියෙනවද? නැහැ. හැබැයි ඉතින් ඔබ අත හොදන්නේ නැතුව ඔබේ නහය, කට, ඇස්, මූණ එහෙම ඇල්ලුවා නම් එහෙම ඔය වෛරස් එක ගෑවෙනවා ඔබේ මූණ පුරාම. ඊට පස්සේ ඉතින් ඒක ඔබේ නහය දිගින් මේ පෙනැල්ලට යනවා. ඊට පස්සේ ඉතින් ඔබට බඩුම තමයි උනේ. ඉතින් හරිනේ අයියේ. අද්දික හොදන මූණකට නහය අල්ලන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ අයියේ. ඔකට මේ විවල්ලේ තුඩදර ලොක් කරන්න ඕනියෙ. මං කිව්වේ මූණ පිස්සු කියලා.
ප්‍රියන්ත ගොඩක් යොන් දන්නේ නැහැ උන්ගේ අතේ කටේ නැත්තම් මිලහකට තුන්ගේ පෙනහැල්ලේ ලෙඩේ තියෙනවා කියලා. හරිද? දැන් මම පවුඩර් ටිකක් දාලා පෙන්වුවේ නැත්තම් ඔබට හරි ඔක තේරෙනවද? නැහැනේ. දැන් උඹ හිතපන්. ඔය ලෙඩේ තියෙනවා නම් දවස් 7ක් 8ක් ඇතුළත ඒක එළියට එනවා. එහෙම නැත්තම් උපරිම දවස් 14ක් යනවා. හැබැයි ඉතින් දවස් 14 කිනුත් ලෙඩේ එළියට ආවේ නැත්තම් ඒ කියන්නේ උඹට ලෙඩක් නැහැ. දැන් උඹ හිතපන්. මේ වගේ සාමාන්‍ය මිනිස් ටිකක් ඉන්න මැද්දට ඔය ලෙඩේ තියෙන එක ඒ බව දන්නේ නැතුව ඌ එනවා මේ උන් ඉන්න මැද්දට. ඇවිල්ලා ඌ මුම්ම අල්ලනවා. ඌ ගිහිල්ලා තව එකෙක්ව අල්ලනවා. මූ ගිහිල්ලා තව එකෙක්ව ඉඟිනවා. නා එහෙම නැත්නම් මුන් ඇවිල්ලා ඌ අල්ලපු තැනක ඉන්නවා. ඔය විදිහට දන්නේම නැතුව මේක හැමෝටම බෝ වෙන්න පටන් ගන්නවා. දැන් උඹට තේරෙනවද මේ විදිහේ බරපතලකම? කොහෙද බෝ? නෑයි. ඒ දබීලා මං ගුණේ වින්බත් එක. යබ අයිය දන්නවනේ මං බිව්වා මිදින් ආදරේ දෙදිනේ වත් දූඩම මීෂායි දෙන්නම් මින්බා මොකක් මීෂා ඔව් මීෂා මීෂාද ඌතාවද දන්න ඔය මීෂා තාව නැද්ද නීති වෙලයි බොන්න මොකුත් නැ ගල්ලර ගමන්නේ නැ කියන්නේ ඒ එන කොළඹ කියලා හිතාගෙන ඉන්නු මිස්ටි බෙන්ඩ් බීපියෝන් ඉන්නේ උන් දැන් මේ දවස්වල බොන්නේම ගලුයි පොළුයි පඩු නැහැ නේ ඔයා ගන්න කොහොමද යකෝ මේ ඇඳිරි නීතියසෙ තොපි පාටි දැම්මම හරියනවද අරණ උඹලව පොලිසියට අරන් ගිහලා කොඳු කැඩෙන්න ගහන්නයි තියෙන්නේ අයියේ ඒ තරව උඹ කොහෙද මේ ඇඳිරි නීතියසෙ කොහෙන්ද ආවේ යකෝ උඹට පිස්සුද නෑ පසු මැදින් ආවේ අවුලක් නෑ මීෂා මො බොලේ තියෙන එකෙක් නේද? කොහොම මේ මුන්නම් ගොන් හැට්ට කියලා කියන්න පුළුවන්. යකෝ බලපන් උඹලා මේ ලෙඩේ අරගෙන තැන් තැන් වලට යනවනේ. කී දෙනෙකුට ඔක කරගෙන යනවද? දැන් උඹලා යන යන තැන යොමු නිරෝධායනය කරන්න වෙනවා. ඒ මොකද්ද? කොරන්ටයින් බා. දැන් ඕකකින්ද තමයි මේ ලෙඩේ හදිච්ච උගෙන් අනිත් උම ඈඩ් කරලා තියන්න ඕනේ කියලා කියන්නේ. දැන් බලපන් මූ දැන් මූ මුන්ගේ ළඟට එන්නේ නැත්නම් මුගෙන් මුන්ට බෝ වෙනවද? නෑ නෑ මූ ළඟුන් නැත්නම් අනික් කෙනෙකුට ලෙඩේ බෝ වෙන්නේ නෑ නේ අයියේ. ආ. ඒක තමයි කියන්නේ. දැන් උඹ ආව පාරෙන් පලයන් ගෙද ආපහු දවස් 14ක් යනකම් එළියට බහින්නේ නෑ තේරුණාද? මේ දැන් උඹත් මෙතන වැරදෙන්නේ නැතුව පලයන්ගෙන් කාමරය ඇතුළට ගින් පිටපන්. පලයන්. මීෂ බලන්නක අපි හිතන්නේ තු කරන වැඩ හින්ද වෙන දේවල් නේද? ප්‍රියා චිල් බ්‍රෝ අපි හිතලා කරපු වැරද්දක් නෙමෙයිනේ. बरपतल ප්‍රියන්ත මේ අහපන් ඔබ එහෙම හරි විදියට ස්වයං නිරෝධායනය වුණාම ඔබ නිවැරදිව ස්වයං නිරෝධායනය වුණයි කියලා මේ මහතුරුඹට සාධිකයකුත් දෙනවා දැන් ඇතුළට ලයිට් එපන් අයි මේ ඒ සාධිකියවත් පෙන්වන්න මට බැරි වෙයිද අයි ළඟ නැතුව ඇතකට මහත්තයෙක් ගාව හොඳ රස්තාවක් කරන්න ස්වයං නිරෝධායනය කියන්නේ දඬුවම නෙවෙයි වෛරසයේ බෝ වීම පාලනය කරන්න අපි රට වෙනුවෙන් දෙන සහයෝගයක් විතරයි. වැඩි කඩන නරක ළමයි එම නොවේ අපි.